අයිබෝන් කාලෙකට පස්සේ වැඩසටහනකින් ආයේ එන්න හිතුවා. හැබැයි අද මට ආරාධිතයෙක් සමග කරන සාකච්ඡාවක් නෙමෙයි මම මේ කරන්න යන්නේ. ඉතින් මේ දැන් ටික කාලෙක ඉඳන් මාස එකමාරක දෙක විතරගේ ඉඳන් රූපවාහිනියේ වැඩසටහන් බලද්දිත් සමාජ මාධ්‍ය මේදස්සල සංසරණය වෙන දේවල් දිහා දකිද්දිත් පොඩි කනස්සල්ලක් වගේ දෙයක් ඇති වෙනවා. ඇත්තටම කිව්වොත් රූපවාහිනී මාධ්‍යයේ වැඩසටහන් මෙහෙම සම්බන්ධයෙන් මේ දවස්වල ලොකු කතිකාවතක් යනවා. ඒකට ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ හිරු ටීවී නාලිකාවෙන් විකාශන සලකුණ වැඩසටහන. මීට මාසේ කාමාරකට ඉතිරි ඉස්සෙල්ලා මේ අර චන්දිමාල් ජයසිංහත් පියුමි හංසමාලිත් සහභාගි වෙච්ච රෝයල් බර්ත්ඩේ පාටි එකේ ඊළඟ එක ඒක සම්බන්ධ ප්‍රශ්නයක් වුණානේ. ඒක ජයයි කතන්දර දෙන්නේ තනිකරම පියුමිලා චන්දිමාල්ලා 100,000ක් වැරදි. රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතියට අනිවාර්යෙන් අනුගත වෙන්න ඕනේ. විශේෂයෙන් මේ වගේ වසංගත වෙලාවක නීතියක් පනවලා තියෙන්නේ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනින්ද. නමුත් ඒ කඩකිරීම 100,000ක් වැරදි. නමුත් ඒ අවස්ථාවේදී අර සලකුණ වැඩසටහනට චාමුදිස සමරික්‍රම මහත්මයාත් චාපා සහ තව කවුරු හරි එක්ව වෙලා අජිත් රෝණ මහත්තයාත් PHI සංගමේ සභාපතිතුමත් ගෙන්නලා වැඩසටහනක් කරා. ඒ වැඩසටහනේදී ඉතාමත් බොහොම අපහසුවට පත් කරා අජිත් රෝණ මහත්තයා චාමුදිස සමරික්‍රම මහත්තයා ඉතාමත් ආවේගශීලීව ප්‍රශ්න අහමින් ඉතාමත් ආවේගශීලීව. ඉතින් ඇත්තම මාධ්‍ය වේදිකට එහෙම වෙන්න සුදුසුද කියන එක තමයි මගේ තියෙන ලොකුම ප්‍රශ්නේ. මොකද දැන් එම අවස්ථාවේදී ඇත්තම අජිත් රෝණ මහත්තයාට බොහොම කේන්ති යන්නේ මේ ප්‍රශ්න අහන විදිය සම්බන්ධයෙන්. නමුත් ඔහුගේ වෘත්තිමය ගරුත්වය, ඔහුගේ නිලැඳුමය ගරුත්වය රකිමින් ඉතාමත් ඉවසීමෙන් බොහොම නිවිච්ච ස්වභාවයෙන් ඒවට නිසි පිළිතුරු දුන්නා. ඇත්තම ඒ අවස්ථාවේදී අජිත් රෝණ මහත්තයාගෙන ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමාගේ වෘත්තිමය ගරුත්වය, නිලැඳුමය ගරුත්වය හරියටම රැක්කා. හැබැයි ඒකක් දැන් මේ ඉතාමත් මෑතක ගිය සති මුතයියා මුරලිදරන් මහත්මයාව අපි රටක් ලෝකයක්ම අඳුරන, රටක් ලෝකයක්ම ආදරය කරන අද්විතීය ක්‍රිකට් තරුවක්. අද්විතීය කියන්නේ ආයේ දක්ෂතාවයේ ඉහළටම පෙන්නපු ක්‍රිකට් තරුවක්. ඉතින් මෙතුමාවත් ගෙන්නලා, මෙතුමා මේ අවස්ථාවේදී ක්‍රිකට් බෝඩ් එකේ යම් කිසි නිලතලයක් දරන නිසා මෙතුමාවත් ගෙන්නලා ප්‍රශ්න කරා. හැබැයි ඒක වැරදි නෑ. ඒ කියන්නේ ඕනම ජනමාධ්‍යයක් කරන්න ඕනේ මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් ඒ දේවල් වලට අදාළ දේවල් සම්බන්ධ කරගැනීම වැඩසටහන් පවත්වමින් දැනගැනීම මිනිසාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීම ඉතාමත් හොඳ ක්‍රියාවක්. මොකද භාෂණ නිදහස පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම භාෂණ නිදහස කියන එක පාවිච්චි කරලා තමයි මේ අවස්ථාවේ මමත් මේ කතා කරන්නේ. මේක කාටවත් චෝදනා කිරිල්ලක්වත්, අපහාස කිරිල්ලක්වත්, අවමානයටපත් කිරිල්ලක්වත් නෙමෙයි. ශ්‍රී ලාංකීය පුරවැසියෙක් හැටියට, මාධ්‍ය නාලිකාවල ප්‍රේක්ෂකයෙක් හැටියට, මේ රටේ පුද්ගලයෙක් හැටියට තමයි මේ මගේ අදහස් දැක්වීම කරන්නේ. ඇත්තටම ඒ අවස්ථාවේදී හිරු නාලිකාවේ සලකුණ වැඩසටහන 100%ක් හරි. මොකද මේ අවස්ථාවේදී අපේ රටේ ක්‍රිකට් වලට අත්වලා තියෙන ඉරණම දැක්කහම මේක ආගමක් විදිහට අදහන බොහෝ දෙනාට මේක බොහොම හිත්වලටපත් වෙලා තියෙන කාරණයක්. ඉතින් ඒ හින්දා මුතයා මුරලිදරන් මහත්මයා කැඳවලා වැඩසටහනක් පැවැත්වීම ගැන මගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ අවස්ථාවේදීත් චමුදි සමරවික්‍රම මහත්තයා ඉතාමත් දැඩි ලෙස ආවේගීව ප්‍රශ්න අහනවා. ඒක ඇත්තරම ඒ අවස්ථාවේදී දැන් මුතේ මුරලිදෙන් මහත්මයා ගෙනගෙන අපිට අවශ්‍ය දේ අහගන්න ඇත්තටම අපිට අවස්ථාවක් තියෙන මොකද්ද මේ ලංකාවේ ක්‍රිකට් වලට වෙලා තියෙන්නේ? ඇයි මෙහෙම වුනේ? ඉදිරියට මොකද්ද වෙන්නේ? කවද්ද මේ ක්‍රිකට් වලින් අපිට ගොඩ එන්න පුළුවන්? මොකද්ද ඒ සැලසුම අපිට දැනගන්න ඕනේ. හරි, අපි මේ රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ. නමුත් ඒ අවස්ථාවේදී චමුදි සමරවික්‍රම මහත්මයා අර ආවේගී ශීලයේ ඉතාමත් පහත් ලෙස මුතේ මුරලිදෙන් මහත්මයා ප්‍රශ්න කිරීම තුළ අපිට ඒ සාකච්ඡාව අහනවා වෙනුවට දැඩි කෝපයකට පත් වෙන සිද්ධ වුණා. මේ මොකද්ද මේ මනුස්සයා මේ කරන්නේ කියලා. මොකද මුතය මුරලිදෙන මහත්මයාගෙන් ප්‍රශ්නයක් ඇහුවා නම් ඒ මහත්මයාට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න අවස්ථාවක් දෙන්න ඕනේ. ඒ ඒ ඒ ඒ ගතිය අපිට දකින්න ලැබුණේ නැහැ. ප්‍රශ්නයක් අහනවා, ඒක උත්තර දෙන්න ලෑස්ති ඉඳලා ආයෙත් අහනවා. ඒ ආයෙ ආයෙ අහනවා. ඒතොර අර මනුස්සයා උත්තර දෙන්න කොයි වෙලාවටද? අපි දන්නවා මේ වගේ ඒ වැඩසටහනක් පවත්වන්නේ යම් කිසි කාල රාමුවක් ඇතුළත. ඒක හරි. නමුත් ඒ කාල රාමුවේ 90%ක්ම
වැඩසටහනේ පූර්වකයා නිවේදකයා කියවන්න ගත්තා පැමිණිච්ච ආරාධිතයා මොනවද උත්තර දෙන්නේ. අනිත් එක මේ ජනමාධ්‍ය නීති නෑනේ, ජනමාධ්‍ය නීති නෑ කියලා කියනවා. නමුත් ජනමාධ්‍යට ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. මේ ආචාර ධර්ම පද්ධතියට එහැයින් ගිහිල්ලා ජනමාධ්‍ය කරොත් තමයි ජනමාධ්‍ය කියන එක පිරිහෙන්නේ. නමුත් මේ චමුදිත සමරවික්‍රම මහත්මයා ඇවිල්ලා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. අපිට ඔහුට ජනමාධ්‍ය උගන්වන්න බෑ. මොකද ඔහු TN රූපවාහිනියෙන් පටන්ගෙන මේ තාක් ලොකු ගමනක් ආපු පුද්ගලෙක්. TN රූපවාහිනිය මට මතක විදිහට ඌ අවසාන කාලයේ වෙද්දී වැඩසටහන් 17ක පමණ නිෂ්පාදකවරයා. ඒතර සෑහෙන වැඩසටහන් ප්‍රමාණික නිවේදකයා, අධ්‍යක්ෂකවරයා. එතකොට එතුමා ඒ කාලේ ජනහඬ කරද්දිත් අපි ඒතර කුඩා යම්කිසි මට්ටමක කුඩා වයසින් ඉඳගෙනත් අපි ඒක බැලුවා. ඒතර ඒ කාලේ ජනහඬ කරපු චමුදිත් සමරවික්‍රමද අද මේ සලකුණ කරන්න කියන එක ගැන ලොකු ප්‍රහෙලිකාවක් තියෙනවා, ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මොකද ඒ කාලේ බොහොම හික්මීමක් ඇත්තෝ කරුණු ගලපමින් ප්‍රශ්න අහමින් හොඳින් වැඩසටහන ඉදපත් කරනවා. නමුත් මේ වෙද්දි මේ විවරුවෙන් කෑ ගහනවා වගේ මොකද්ද මේ කරන්නේ? ඒ ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක මගේ තනි මතයක් නෙමෙයි, සමාජයේ යන එනකොට අපිට හම්බ වෙන අපි කතා බහ කරන දේවල් එක්ක අපිට හැඟෙන දේවල්. එතකොට මේ සමාජ මාධ්‍ය තුලින් මේ දවස්වල ඔහුට විශාල ප්‍රහාර එල්ල වෙනවා. මේ මගේ මේ අරමුණ මේ ප්‍රහාරයක් එල්ල කිරීමන් මේ ප්‍රේක්ෂකයෙක් හැටියට යම්කිසි මට්ටමකට ජනමාධ්‍ය පිළිබඳ හැදෑරීමක් කර ඇති යම්කිසි කාලේ යම් යම් ආකාරයට ඒට සම්බන්ධ වෙලා හිටපු වර්තමානයේ ප්‍රේක්ෂකයෙක් විදිහට ඊට අමතරව යම් මට්ටමක සුළුතර වශයෙන් හෝ සමාජ මාධ්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධයක් ඇති පුද්ගලෙක් හැටියට මම මේ කියන්නේ. චමුදිත මහත්මයෝ වැඩසටහනක පූර්වකවරයෙක්, එහෙම නැත්නම් නිවේදකයෙක් කියන්නේ බොහොම හික්මීමකින් බොහොම සංයමයකින් වැඩසටහනට සම්බන්ධ වෙන ආරාධිතයාව සූක්ෂම ලෙස ඔහුගෙන් ප්‍රශ්න අහලා අපිට ලබා ගන්න ඕන කරුණු ටික ජනගත කිරීම නොවේයිද වැඩසටහන නිවේදකයෙක්ගේ පූරකයෙක්ගේ කාර්යය? එහෙම නැතු ඔය ආකාරයට ඉතාමත් ආවේගශීලීව කතා කරන එකද නිවේදක කාර්යය. ඔබ නිකමට හිතන්න, එක අවස්ථාවකදී මුතයා මුරලිදරන් කියන්නේ ඔහුටත් යම් යම් අවස්ථාවලදී කේන්තිර පත්වන චරිතයක්. මොකද ඔහුටත් යම් යම් අවස්ථාවල ආවේගයට පත්වන පුද්ගලෙක්. නමුත් ඔහු බොහොම ඉවසීමෙන් මේකට උත්තර දීගෙන ආව. නමුත් යම් අවස්ථාවක දෙකදී ඔහුටත් පොඩි ආවේගයක් වගේ ආවා. ඒ අවස්ථාවේදී ජමුතු මහත්තයා කියනවා, මේ මුරලි කේන්ති ගන්න ඕනේ, අපි මේ කතා කරගෙන යමු කියලා. හැබැයි එහෙම කියලා ඒ ශණයෙන් අනිත් පැත්තට ආවේගශීලීව චමුදිත සමරවික්‍රම මහත්මයා කතා කරනවා. දැන් මට මතකයි හරින්ද ජයලාල් මහත්මයාගේ YouTube channel එකත් එක්ක කරපු සංවාදයකදී ඔහු කියලා තමයි මේ මගේ හැටි කියලා. ඔයාගේ හැටි ප්‍රේක්ෂකයන්ට අදාළ නැහැ. ඔයා රූපහානි මාධ්‍යයක නිවේදකයෙක්. ඒතර නිවේදකයෙක් කියන්නේ වෘත්තියක්. ඒ වෘත්තියට හැඩයක් තියෙනවා. ඒ වෘත්තියට කරන්න ඕන විදිහක් තියෙනවා. ඒවට ආචාර ධර්ම තියෙනවා. ඉතින් ඇයි ඒවට අනුගත වෙලා ඔබතුමාට ඒක කරන්න බැරි? ඔබතුමාට ඉස්සරේ කරන්න පුළුවන් වුණා නම් වර්තමානයේ ඔබේ හැටි කියලා කියන්න ඔබ ඒක නියම මාධ්‍යවේදියෙක් වෙන්නේ නැහැ මම විශ්වාස කරන විදිහට. දැන් හොඳට බලන්න, ඔබ වගේම තවත් මාධ්‍යවේදියෝ පිරිසක් ඉන්නවා මේ රටේ. අපි රාජ්‍ය මාධ්‍ය පැත්තෙන් පෞද්ගලික අංශය මාධ්‍ය දෙරණා අල්කයි, දිල්කා සමන්මලි, චතුර අල්ලිස්, සංක අමරජිත්, එතකොට ස්වර්ණායනයේ හිටපු හරේන්ද්‍ර ජයලාල්, ඊළඟට දැන් ඉන්නවා රංගන, ඊළඟට සද්දාමංගල සූරියබණ්ඩාර. ඒ වගේ කොච්චර දේශපාලන සහ කාලීන වැඩසටහන් මෙහෙවන පූරකවරුන්, එහෙම නැත්නම් නිවේදකවරුන් මේ රටේ ඉන්නවද? ඔවුන් ඉතාමත් සූක්ෂම ලෙස, ඉතාමත් සංයමයෙන් ඔවුන්ට අවශ්‍ය දේ ඉදිරිපත් කරලා පැමිණෙන ප්‍රේක්ෂකයාගේ පැමිණෙන මේ ආරාධිතයාගෙන් අවශ්‍ය කරුණුගෙන් අරගෙන ජනගත කරනවා. ඔවුනුත් ආවේගශීලීව හැසිරෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගෙනුත් වෙන්න ඕන ක්‍රියාව නිසි විදිහටම වෙනවා. මම කියන්නේ ඔබෙන් වෙන්නේ නැහැ කියලා, ඔබෙනුත් වෙනවා. නමුත් ඔබ කරන ආකාරය සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඉතින් මේ දැන් ඕනම කෙනෙක්ට භාෂණයේ නිදහස තියෙනවා, ඒක හරි. මාධ්‍ය නිදහස තියෙනවා, ඒක හරි. හැබැයි ওই හැම දෙයකටම වඩා ඉහළින් ජනමාධ්‍ය වලට ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා. ඇයි අපි ඒව අමතක කරලා නම් මේ ගමන යන්නේ? ජනමාධ්‍යට දෙයියන්ගේම සරණයි. ඉතින් මෙහෙම වෙන්න දෙන්න එපා. අපේ ඉල්ලීම එකවසාරින් මගේ නාලිකාවෙන් මම දවසක් දෙරණ නාලිකාවේ නිවේදක අපේ හිතවත්
තිසංක ගමගේ. තිසංක ගමගේ මහත්මයාත් එක්ක ඉන්ටර්වියුවක් කරා. එතුමා මට වෙලෙ කිව්වෙත් අපි නිවේදකයෙක් හැටියට හැමදෙස්සම කරන්න ඕනේ අපිට එන අපේ වැඩසටහන සහභාගී වෙන සම්පත්දායකයා පැමිණෙන්නේ අපිවත් අපේ ආයතනයේ හෝ යම්කිසි දෙයක් විශ්වාස කරලා. එතකොට ඒ විශ්වාස කරලා එන පුද්ගලයාව ඉන්න මට්ටමෙන් බොහොම පහළට ඇදලා දාලා බොහොම පහතට සලකලා යවන එක නෙමෙයි නිවේදකයෙක් වශයෙන් වෙන්න ඕනේ. ඔහු ඉන්න මට්ටමෙන් අගලක් හරි උඩින් කියාගෙන ඔහුගෙන් ගන්න ඕන දේ ගැනීමයි කරිය යුතුයි. ඉතින් ඇයි මේක තේරුම් ගන්න බැරි? ඉතින් මට කියන්න ඕනේ ওই ටික තමයි. ඉතින් මේක ඇවිල්ලා චමුදිස සමරවික්‍රම මහත්මයා ඉලක්ක කරගෙන ඔහුට මඩ ප්‍රචාරයක්වත් ඔහුට අවමාන කිරීමක්වත් කිසිම දෙයක් නෙමෙයි. ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයෙක් හැටියට රූපහානි නාලිකාවන් සියල්ලම වාගේ නරඹන ප්‍රේක්ෂකයෙක් හැටියට වැඩසටහන් ඉතාමත් ඕනෑකමින් නරඹන ප්‍රේක්ෂකයෙක් හැටියට ඒ වගේම සමාජයේ සැරිසරන පුද්ගලයෙක් හැටියට මාගේ අදහස මා ඉතාමත් කෙලින් ඉදිරිපත් කරනවා. මම දන්නේ මේ වැඩසටහන චමුදිස සමරවික්‍රම මහත්මයා දකීද කියලා. දැක්කොත් හොඳයි. මේක තමයි බහුතර ප්‍රේක්ෂක මතය. ඔබට විවිධාකාරයෙන් Facebook YouTube හරහා ප්‍රහාර එල්ල වෙන්නේ මේක කෙලින් කියන්නේ නැතිව වක්‍රාකාරව එල්ල කිරීම උත්සාහ කරන මම අද මේක කෙලින්ම කිව්වේ. මම ජනමාධ්‍යට ආදරේ, ජනමාධ්‍ය වේදින්ට ආදරේ. අපි ජනමාධ්‍ය යම් කාලයකදී ඉගෙන ගත්ත යම් මට්ටමකට සහ මේක දේවත්වයෙන් අදහන බොහොම ගරු කරන තැනක්. ඒ නිසා මේක දැක්කොත් මේක මේ මොන මගුලක්ද කියලා අහක දාන්න එපා. බලන්න, බලලා බලන්න මේ ආචාර ධර්ම වලට එකඟව මේ කටයුත්ත කරගෙන යන්න. කොහොම වෙතත් චමුදිස සමරවික්‍රම මහත්තයා මම දන්න තරමින් මේ අවස්ථාවේ තවත් ගැටලුවක් මතුවලා තියෙනවා. පොලිසියේ තවත් පැමිණිල්ලක් තියෙනවා ඔබ සම්බන්ධයෙන් යම් කිසි වැඩසටහනක් පිළිබඳව. ඒවත් හොඳින් විසඳගන්න ලැබෙන්න කියලා මම සුභාසින්තනය පළ කරනවා. කිසිම ඒවයින් කරදර ආබාධ වෙන්න එපා. ඔබගේ මාද දීතේ ඉතාමත් ඉස්සරහ ඉදිරියට හොඳට කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ඉස්සරහට බලමු ඔබතුමාගේ වෙනස් වීමක් දකින්න ලැබෙයිද, මේ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යයට මොකද්ද වෙන්නේ. අපි බලන් ඉන්නවා. ඉතින් හිතුවතනේ අදට මම ගිහින් එන්නම්. පෞගිය මාස දෙකක් තුනක් විතර කිසිම වැඩසටහනක් ඉදිරිපත් කරන්න බැරුණේ මේ රටේ පැවිතිච්ච කොවිඩ් වෝදුරු නිසා. සංචරණ සීමා තිබ්බා, ඒවට අනුගත වෙලා අපි වැඩ කටයුතු කරන්න ඕනේ, නීතියට ගරු කරන්න ඕනේ. ඉතින් දැන් අපි මේ නව සාමාන්‍යකරණයට හුරු වෙගෙන යාගෙන එනවා. ලංකාවේ කොවිඩ් වැක්සින් එකත් දැන් ගහගෙන යනවා. අපි බලමු ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී තව තවත් හොඳ ඔබට වැදගත් තොරතුරු සම්ප්‍රේෂණය කරන්න පුළුවන්, දැනුම ලබා දෙන්න පුළුවන්, වැදගත් කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්, වැඩසටහන ඉදිරිපත් කරන්න. ඉතින් එතකන් TV සඳරා YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊට අමතරව bell icon එකත් click කරලා තියාගන්න. මොකද නුදුරේදීම අපි වැඩසටහන් දාපු හැටි ඔයගොල්ලන් ළඟටම ගෙන්න ගන්න. ඉතින් අදට ගිහින් එන්න. සුබ දවසක්. අයිබෝවන්.